චමරි දැන් අපිට ඊළඟ මැච් එක තියෙන ඉන්දියාවත් එක්ක ඉන්දියාව කියන්නේ පාකිස්තාන් වඩා ගොඩක් අමාරු ටීම් එකක් හොඳ බැටර්ස්ලා ඉන්නවා බෝලින් හොඳයි එතකොට දැන් අදවයි කන්ඩිෂන් එක එක නෙමෙයි සමානව දවල් වගේ තියෙන්නේ එතකොට මේ ඔබ කොහොමද මේ එකට හැන් මේ එකට ෆේස් කරන්න ඉඳන් ඉන්නේ අතරම ඉන්දියාව කියන්නේ ගොඩක් හොඳ කණ්ඩායම අනිවාර්යයෙන්ම ඒක පිළිගන්න ඕනේ මොකද ඕන් එක ක්‍රීඩා කරනකොට අපි බැට් කරත් ලකුණු 170ක් 75ක් ගහන්න ඕනේ අනිවාර්යම අපිට චේස් කරත් ලකුණු 170ක් 75ක් චේස් කරන්න හැකියාව තියෙන්න ඕනේ මොකද අනිවාර්යයෙන් මේ හැකියාව නැත්තම් අපිට ලේසි වෙන්නේ නැහැ දිනන සජිත් මම මොකද ඒගොල්ලෝගේ ගොඩක් හොඳ බැටර්ස්ලා 5-6 දෙනෙක් ඉන්නවා මොකද ඒගොල්ලෝගේ ඩීප් බැටින් ඕඩර් එකක් ඉන්නවා විශේෂයෙන් එක්ස්පීරියන්ස් ප්ලේයර්ස් ගොඩක් ඉන්නවා ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ශ්‍රී ලංකාවේ විශේෂයෙන් IPL ක්‍රීඩා කරන ඔක්කොම ඊට අමතරව ලෝකේ තියෙන WBBL තරඟාලිය 100 තරඟාලිය වගේ ගොඩක් ෆ්‍රැන්චයිස් ශ්‍රී ලංකාවේ ඉතින් ඒගොල්ලෝ දන්නවා කොහොමද ගේම් එක ටග් ගලා වෙනස් කරන්න කියලා මොකද ඒගොල්ලොන්ට ඕවර් එකක් ඇති ගේම් එකක් වෙනස් කරගන්න ලකුණු 15ක් ගන්න තිබ්බත් බෝලයන් ගන්න පුළුවන් කට්ටිය ගොඩක් ඉන්න ඒගොල්ල අතර ඉතින් අපි බලන්න ඕනේ ඒකට කොහොමද ප්ලෑන් එක හදන්නේ කියලා විශේෂයෙන් අපේ ප්ලෑන්ස් වෙනස් කරන්න වෙයි කියලා මම හිතනවා සහ ෆීල් සෙටින්ග්ස් ඒගොල්ලොත් එක්ක මම ප්ලෑන්ස් ටිකක් කල්පනා කරගෙන ඉන්න බලමු අපිට මොකද කරන්න පුළුවන් කියලා ෆයිනල් එකේ චමරි විශේෂයෙන්ම ගොඩක් ක්‍රවුඩ් සපෝට් එකක් තිබ්බා සෙමි ෆයිනල් එකටත් ෆයිනල් එකට මොකද්ද කියන්න තියෙන්නේ ක්‍රවුඩ් එක දවල් තමයි මැච් එක තියෙන තුනට මොකද්ද කියන්න තියෙන්නේ ක්‍රවුඩ් එකට ඇතරම මට කියන්න තියෙන්නේ ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා අනිවාර්යයෙන්ම අපේ ප්‍රේක්ෂකයන්ගෙන් මම හිතනවා ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ ආශිර්වාදය අපිත් එක්ක තියෙයි කියලා අවසාන මහා තරගයේදීත් ඉරිම් දවල් තියෙන තරගයක් මම ආරාධනා කරනවා හැමෝටම එන්න දඹුල්ල ක්‍රීඩාංගණයට ඇවිල්ලා අපට ශක්තියක් එන්න කියලා ලංකාව ජයග්‍රහණය කරන්න ඕගොල්ලෝගේ සහයෝගය දෙන්න කියලා මම ඉල්ලනවා